එක්තරා රත්තරං අම්මා කෙනෙක් අපට ලියා දන්වනවා, මම ලේකිරි කර පොවලා අවුරුදු 12ක් දෙපතුල අල්ලා දෑත එක්කර වැන්දු රත්තරං කටකින්ද, ඒ කියන්නේ ඒ පුතාගේ කටකින්ද මේ තරම් අපහාස කර මට බනින්නේ. ඒ කියන්නේ දරුවා සිවුර තුල, අද තරුණ මහත්මයෙක් විවාහක කෙනෙක්, නමුත් අවුරුදු 12ක් පැවිදි භාවයේ ඉඳලා තියෙනවා. දැන් මෙතන සුවිශේෂී බව තියෙන්නේ, එහෙම ඉඳලා අම්මගිනුත් වැඳුම් අරගෙන ඔන්න මගේ පුතේ දුවේ. මේ විශේෂයෙන්ම එවැනි දරුවෝ අපේ ගම්බිම්වල හරියට ඉන්නවා, ශාසනයට ඇවිල්ලා ශාසනයෙන් හැදිලා වැඩිලා තුනුරුවන් සරණින්ම ඉගෙන කියාගෙන අවම් වශයෙන් හොඳ මිනිස්සෙක් කියලා. ඒක කොච්චර වටිනවද පුතේ පුතේ? ඒක හරි වටිනවා. හැබැයි මේ වටිනාකම ලැබෙන්නේ ඔබ ගෙදර ගිහිල්ලා ඔබේ ඒ ගිහිකම තුල අර මහානකමේ ඉද්දි තිබිච්ච සාරධර්ම පුළුවන් තරමින් ආරක්ෂා කරනවා නම්, අනේ හාමුදුරුවනේ, මේ අම්මා කියනවා, අනේ හාමුදුරුවනේ මට සිල් ගැනීමටවත් හිත නැහැ. ඒත් මගේ ප්‍රතිපත්ති අතහරින්නේ නැහැ. මම අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සමාධි බුදුරුවගාව අඬලා මගේ දුක කියා මා සීලේ අලුත් කරගෙන නොකඩවා සිල් ගත්තා. දැන් නම් හාමුදුරුවනේ මගේ හිත හදාගන්න අමාරුයි. හිතලා බලන්න, මේ බුද්ධ චීවරයක් දරාගෙන හිටපු පුතෙක් විසින් මගේ තිබිච්ච ඒ සාමූහික සිත නැති කළා. අනේ හාමුදුරුවනේ මගේ දෑසින් වැටෙන උණු කඳුළු කියා නිම කරන්න බෑ. මට ජීවිතය ගැන ආසාවක් නෑ. මට ඒ තරම් දුකයි. මේ ඇයි මෙහෙම වෙන්නේ? මේ තරුණ පුතෙක් විවාහයක් සිද්ධ කරගෙන අවසානයේදී තමන්ගේ ආදරණීය රත්තරන් අම්මා ගෙදරින් පන්නලා රටගොස් හම්බ කරපු සහෝදරිය එවපු සල්ලි ටික විනාශ කරලා දාලා දැන් තමන් පවුලේ බාලයා කියලා, බඩ පිස්සා කියලා සමහරක් විට කිවුම් බස් අහලා තමන්ගේ පතිනියගේ තමන්ගේ බුදු අම්මා, මෙතන වඩා වටින්නේ මේ මාන වෙලා හිටපු කෙනෙක්. මම මේ ගොඩක් ඇත්තෝ අපේ තරුණ පුතාලා මගේ පුතේගේ වරදක් කියනව නෙමෙයි, ඔබ මේ පන්සලේ සාසනේ හැදිච්ච දරුවෝ කෙනෙක් අමතක කරන්නට එපා. ඒ ගතිය අනිත් දරුවෙකුට වඩා ඔබ තුල තියෙන්න එපාය. අම්මා කෙරෙහි තියෙන ආදරය, තාත්තා කෙරෙහි තියෙන ආදරය, ඔබ එහෙම වුණොත් කවුද බැනුම් අහන්නේ? මේ ශාසනීය අය, බුදුහාමුදුරුව, ධර්මය ටික හිතන්න. ඔබ අපහාස කරවන්නේ කාටද? වඩාත්ම ඔබ දෙපා අල්ලලා බුදු අම්මට වඳින්න ඕන එක. මේ චීවරය නිසා ටික කාලයක් හරි බුදු අම්මා ඔබේ කකුල් දෙක මුල වැටිලා, අනේ පුංචි හාමුදුරුවනේ හොඳින් ඉන්න, හොඳ මිනිසියෙක් වෙන්න, කවදා හරි ගෙදර ආවත් ඉගෙන කියාගෙන එන්න. හිතලා බලන්න, ඒ තැනට අඬා දොඩා වැළපිලා ශක්තිය දුන්න බුදු අම්මාට කොහොමද අපි එවැනි ශක්තියක ඉඳලා, එවැනි තැනක ඉඳලා ඇවිල්ලා ජීවත් වෙනකොට අපේ ගෙදරින් අපේ අම්ම කෙනෙක් පන්නන්නේ? සමහරක් දරුවෝ මේ බුදු සිවුර දාලා යන්නේ අම්මට සලකන්න. බුදු හාමුදුරුවෝ මේ දේශනා කොට වදාලා, දරුවනේ අම්ම තාත්තට කරන්න වෙන කෙනෙක් නැත්නම්, ඒ අත්තු වයසට ගිහිල්ලා නම් ඒ අත්තු බලාගන්න ඔබට අම්මගේ ඇඟ අල්ලන්න බෑ. උපසම්පදා භික්ෂුවක් හැටියට කරුණාකර සිවුර පසකින් තබා ගෙදර ගිහිල්ලා අම්ම අප්පච්චිට සලකලා, අම්ම තාත්තට සලකලා මිය ගියාම මේ කටයුතු කරලා නැවත ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. දැන් ඒ උතුම් කාර්යය කරන්න පුළුවන්කම තියෙද්දී යම් දරුවෙක්, අනිත් දරුවෝත් මේව නොකළ යුතුයි. හැබැයි සුවිශේෂී, මොකක්ද සුවිශේෂීකම? ඇයි මෙහෙම වෙන්නේ? මේ බුදු බණ දන්න අවුරුදු 12ක් තරම් කාලයක් මේ විගෙන ගත්ත අයගේ, මෙවැනි ළමාන අපිට ගොඩක් සිටින නිසායි මම මේක කියන අවධාරණය කරන්නේ. ඔබ ශාසනයේ හිටියා කියලා පාපයට බය නැති වෙන්න බෑ, පවට බය නැති වෙන්න බෑ, අම්මාට පයින් ගහන්න බෑ, තාත්තාව විනාශ කරන්න බෑ, අම්මා තාත්තාව කොන් කරලා වෙන් කරලා දාන්න බෑ. ඒ නිසා කරුණාකර බුදු අම්මා, බුදු තාත්තා තුල රඳන්න. අනේ අපේ අම්මලාට ඒ අයගෙන් නෙවෙයි කිසිම දරුවෙක්ගෙන් එළියට බහින්න වෙන තරමේ නම් සිද්ධියක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විවාහක භාර්යාවක් හැටියට
බිරිඳක් හැටියට. විශේෂයෙන්ම මේ සමාජයේ අපිට හිතාගන්නට අමාරුයි. සමහරක් වෙලාවට ස්වාමි පුරුෂයන්ටත් දරුවෝ ඉන්නවා. එයාලටත් විවාහක බිරිඳෑවරු ඉන්නවා. මේ මෙසේ සිටිද්දී, තමන්ගේ බිරිඳ සිටිද්දී, තමන්ගේ ස්වාමියා සිටිද්දී අපේ සමාජය තුළ එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා කුමක්ද? නොකට යුතු දේවල් සිදු කරන ආකාරයක්. සමහරක් වෙලාවට පතිනිය ඉක්මවා යෑම, තමන්ගේ ස්වාමියා ඉක්මවා යෑම කියන කාරණා අපේ සමාජයේ සමහරක් වෙලාවට සිදුවෙන පාටක් පේන්නට තිබෙනවා. මේවායේ බරපතලකම තිබෙන්නේ සමහරක් වෙලාවට ඒකෙන් හදවත් කලකිරිච්ච අපේ අම්මලා අපිට දන්වාය වෙනවා, අනේ හාමුදුරුවනේ ගෙදරට හරි වැඩම කරලා ඇවිල්ලා අපේ මිනිස්සයා හදලා දෙන්න කියලා. මට පිහිටක් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගෙන්වත් ලැබෙයි කියලා මේ විදිහට කියන්නේ. ඇවිත් එක්ක ගිහින් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මගේ ස්වාමියාට ඒක යහමගට අරගන්නට හොඳ දෙයක් වේවි. අපේ සල්ලි වියදම් කරලා මොකටද යන්නේ කියලා නොසිතා මේ දේ කරලා දෙන්න හාමුදුරුවනේ. මේ තරම් බණ කියන්නේ මිනිස්සු යහමගට ගන්නනේ. කෝටියක් යහමගට ගත්තට වඩා පින් සිදු වේවි මේ මිනිස්සයා යහමගට ගත්තොත්. මේ පන්සිල් කඩන, පන්සිල් වලින් තුන්වෙනි සිල්පදය කඩන අපේ අප්පච්චියෙක් යහමගට අරන් දෙන්න කියලා දරුව සිටින රත්තරන් බුදු අම්මා කෙනෙක් මේ හඬා වැළපෙන ආකාරය. ඉතින් අපේ රටේ දහම් දේශනා කරන ගෞරවනීය අපේ පඬිත හම්දුරන් වහන්සේලාට මේව ලියලා යවලා උන්වහන්සේලාගෙනුත් පුළුවන් නම් එකට එකතු වෙලා මේ ශක්තිය දෙන්න කියලා තිබෙනවා. විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේලාට ගෞරවයෙන් කියන ඔබ වහන්සේලා බුදු වෙයි මගේ මේ සැමියා යහමගට අරගෙන දෙන්න. අම්මේ, සමහරක් වෙලාවට මේවා ඔබ ඉල්ලන කියන විදියටම අපිට ඇවිත් කතා කරන්න බැරි කමක් නැහැ. ඉදිරියේදී ඒව අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඔබත් ඒක ඔබේ හැඟීම් අනුව අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. නමුත් උපදේශන සේවයකදී පහසු දෙයක් නෙවෙයි, ලේසි දෙයක් නෙවෙයි. ඒකට වුණත් ඊළඟට තවත් පද හැදෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ දැන් එහෙමනම් මේගොල්ලොත් අල්ලගෙන නේ කියලා ඉවර වෙලා ඒකටත් ඒව කියන්න පුළුවන්. මොකද වැරද්දක් කරපු මිනිස්සෙකුට තව කෙනෙකුට වැරදි කරවන්න හරි පහසුයි. තව කෙනෙකුට යම පද හදන්න හරි පහසුයි. ඉතින් ඒ නිසා අපි මේ කාර්යයන් කිරීමේදී හැකිතරම් මේ දේශනා අම්මා ඇහෙන්න සලස්වන්න, මේක හරිම වැදගත්. ඉතින් ඒ තුලින් අපේ ජීවිත බලවත් කරගන්න පුළුවන්. කොහොම වුණත් තමන්ගේ ස්වාමියා හදාගන්න දරන උත්සාහ අපේ සමාජයේදී තව තවත් බලවත් වේවා. අපේ පිරිමින්ට, මහත්තුරුන්ට විතරක් නෙමෙයි, භාර්යාවරුන්ටත් අපි හැමදාම කියනවා වගේ තමන්ගේ පවුලේ ජීවත් වෙන, මොකද ඔය කොයි කෙනා හොයාගෙන ගියත් තමන්ට පුළුවන් කාලේ මොනවා හරි ලියුම් කෙවුම් වලින්, දුරකතන මගින්, එමන් නැත්තම් ඔය සාසම්බන්ධතා හදාගෙන කොච්චර කටයුතු කළත් අවසානයේදී තමන්ට ඉන්නේ තමන්ගේ බිරිඳ විතරයි. තමන්ට ලෙඩක් දුකක් හැදුනම ඔය පඩි හම්බේන දවසට ගිහින් දීපු කන්ට බොන්ට දීපු කිසි කෙනෙක් අන්තිමේදී නැහැ. ඔය ගමේ හිට මේට රිංගපු, ඒ වගේම තමයි ලැජ්ජ නැති කමක මහත. කොහෙවත් මිනිස්සෙක් තමන්ගේ ගෙපලක රිංගවගන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ. එච්චරටම මේ ලැජ්ජාවයි බයයි නැතිද මේ සමාජය තුළ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ නිසා දේව ධර්මය ලැජ්ජාව බය ආරක්ෂා කරගෙන හැම කෙනෙක්ම වැඩ කරනවා නම් තව කෙනෙක් මගේ රත්තරන් බුදු අම්මා කෙනෙක් දරු පෙටව හඬා වැළපෙන්නේ නැහැ, ගුටි කන්නේ නැහැ. කොච්චර ගෙනල්ලා දැම්මත් මදි, කොච්චර දුන්නත් මදි, භෞතික දේ අවශ්‍ය කරන ආදරය, ඒ සීමාව තුළ ක්‍රියාත්මක වීම අවශ්‍යයි කියන එක තමයි අපේ මව්පියෝ බොහෝ දෙනෙක් ඉල්ලා සිටින්නේ. ඉතින් ඒ වගේම තමයි මේවට මුලක් වෙනවා දවස් දෙක තුනක යම් සම්බන්ධතාවයක් පිට යම් යම් සිදු කරගන්නා විවාහ. දැන් මේ බලන්න, එක ප්‍රශ්නයක් අසා තිබෙනවා. ස්වාමීනි, මම යම් ස්ථානයක සේවය කරා, මා විවාහක ස්වාමියත් සේවය කරා. එසේ සේවය කරන සමයේදී අපට ආශ්‍රය කරන්න දවස් දෙකකට වැඩිය තිබුණේ නැහැ. විවාහ වූ පසු
මාස දෙකක විතර පස්සේ තමයි මම අපේ එක්කෙනා ගැන තොරතුරු දැනගත්තේ. ඉතින් මේක හැබැයි යෝජිත එකක්. අම්මලා තමයි සම්බන්ධ කරලා දීලා තියෙන්නේ. ඉතින් එතරම් පස්සේ කියනවා අවසානයේ මගේ වෙඩින් මුද්ද එහෙමයි ලියලා තියෙන්නේ. මගුල් මුද්ද පවා හාමුදුරනේ එයා උකස් කළා. ඒ තත්ත්වයට පත් කළා කියලා. ඉතින් අද වෙනකොට ජීවිතේ ලොකු ගමනක්, ලොකු දරුවෝ ඉන්නවා, හදා වඩාගෙන යනවා. නමුත් අර කකාගේ ඇතුලේ රිංගලා ඉන්න, බිබී රිංගලා ඉන්න, ටීවී එක රෑ 11 12 වෙනකම් බලන පිරිමේ මෙන්න මේ. එතකොට මේකට මූලික වෙලා තියෙනවා මේ බොන බව, සූදුවට යන බව, මේ සියල්ල දැනගත්තේ පසුව කියලා. දැන් යෝජිත විවාහයක් වුණත්, අම්මා තාත්තා යෝජනා කළත්, හොයලා දුන්නත් ටිකක් මම හිතනවා තමනුත්, මොකද තමන්නේ මේ දිවි ගමනේ යන්නට ඕනේ, අන්තිමේදී එක්කෙනෙක්වත් නැහෙනේ. ඊළඟට කියයි අනේ අම්මලා ගන්නෙත් අර කොළුවගේ පැත්ත තමයි, යස කොළුව ඇතෑරියා, මොකද ඉන්න බැරි, මොනවයින් අඩුවක් පාඩුවක්ද, ඇඟෙන් පතෙන් අඩුවක්ද. ඇති ඇඟ පත තිබ්බට වැඩක් නැහැනේ, පිංගුත්තරේක් නා. ඒක තේරුම් ගන්න එපායි. තමන්ගේ බිරිඳ ලව්ව හම්බ කරගෙන කකා ඉන්න, අම් වශයෙන් දරුවෙක් උරතල් කරන්නේ නැති, දරුවෙක් ළඟට ගන්න නැති, අනේ මගේ දරුවන් නම් අපච්චිට තාත්තට මහත්තයට ආදරේ, ඒත් පොඩි උන්ට මහත්තයා බනිනවා. ඇයි මෙවැනි සිදුවීම් අපේ සමාජය තුළ සිද්ධ වෙන්නේ කියන එක තමයි සිතන්නට ඕන. ඒ නිසා ටිකක් අපේ සැනසිල්ලට තම විශේෂයෙන් මේ මම ලියා තිබෙනවා, හාමුදුරුවනේ මට සැනසිල්ලක් තිබෙන්නේ පොයේදාට පන්සලට ගියාමයි. හාමුදුරුවනේ මම මෙයාව සුමගට ගන්න කියා නොගිය දේවාලයක් නැහැ. එයාට අවුරුදු ගණනාවක්ම රාහු අපලයක් තියෙනවලු. සෙත් සාන්ති කළාලු, කිරියාහාර පූජා කළා. ඒ විතරක් නෙවෙයි, නොයෙකුත් ඔය හදී එක එක තියෙන යකදුරුකම් කරලා සැනසිල්ලක් ප්‍රාර්ථනා කළා. බලන්න භාර්යාවක්, බිරිඳක්. එහෙත් මේ ඔක්කොටම මුල වෙලා තියෙන්නේ මොකද්ද? මත් වතුර. දෙයියනේ මතට තිත කිය කියා ඉන්නවා සමහරකට. අපි මීට පෙර කියලා දුන්නා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ සාමාන්‍ය පෞල්වට, ජනතාවට කොටි ප්‍රශ්නට වඩා මේ මත්ද්‍රව්‍ය, මත් වතුර. ඇයි මේකට තාම ක්‍රියාමාර්ගයක් නැත්තේ? ඇයි මේ දරු පැටව් මේ සමාජයේ ළමා සමාජයේ ගොඩගන්න මේකට කොයිතරම්වත් මේ පුනරුත්ථාපන කඳවුරු දාලා හරියන්නේ? අපේ ඇත්තොත් ඉන්නවා, අපේ ආම්දුරුවරු, අපි ඔක්කොම මොන මොනවාරි දෙයක් කරනවා. අනේ ඒක කරන්න ඕනේ. හැබැයි පුනරුත්ථාපන කඳුරු, එහෙම නැත්නම් විසෝදන මධ්‍යස්ථාන දදා, ජාත්‍යන්තර මුදල් කකා, ඒ තමරක් වෙලාවට ඉන්න පැටවුන්ට තමන්ම කුඩු ගිහින් දීලා, තමන්ම මේ මතට පුරුදු කරලා, මේක හරියන්නේ නේ? මේක මේ හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන මධ්‍යස්ථාන හද හදා තියාගෙන සිටිය යුතු එකක් නෙවෙයි. ඒ අයත් ඉස්සරහට ඇවිල්ලා අමධ්‍යප ව්‍යාපාර, ඒ වයින් ඔක්කොම හම්බ කරගෙන, ප්‍රෙස් දාගෙන, එම නැත්තම් මොන මොනරි වෙන මුදලාලිකරණයට අදාළ දේ දාගෙන ඉඳීම නෙවෙයි අපි කළ යුත්තේ. සමාජ සේවාවේ නිරත වන පින්වතුනි, අපි යම් බලපෑමක් කරලා මේ රට යහපත් පැත්තට ගේන, එතකොට ප්‍රශ්නයක් නෑනේ. අපේ දරුවන්ට දරුකමේ, ළමාකමේ ඉන්න පුළුවන්නේ. කුඩු පොවන්න කෙනෙක් නැත්තම්, ගන්න තැනක් නැත්තම්, අපේ මාතෘ ටික දෙයියනේ කියලා ගෙදර ඉඳීනේ කහට කෝපයක් බීලා පොල් කට්ටට හරි අරගෙන, මේක නැත්නම්. ඒ නිසා අපේ පොලිසියේ පින්වතුන් ඇතුළු ඇත්තෝ ටිකක් මේක උත්සාහ කරමුකෝ. දැන් මේ කාලේ අපි මේ මොනවද මේ කොටි ත්‍රස්තවාදීන්ව අල්ලලා දෙන්න හරි සූක්ෂමව ඉන්නවනේ. මේ සූක්ෂම භාවියම ගම විනාශ කරන මල් පැට්ට, මෝදක ගුලි, එහෙමත් නැත්තම් බාබුල් ගුට්කාර් කියලා මේ විකුණන බුලත් තිර පැකට් වර්ග, එහෙමත් නැත්තම් ඔය කසිප්පු කචල් පැන්ට මොනව හරි කියන දේවල්, මත්වතුර හොර අරක්කු හදන නිෂ්පාදනාගාර, මේ ටික අල්ලලා වටලන්න උදව් කරන්නකෝ. මේවට දෙන්නකෝ මොන හරි ඔත්තු ටිකක්. හරියට මේක කියන්නකො, බය වෙලා ඉන්නේ නැතුව. අපිටවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒක මේ මහා ත්‍රස්තවාදයක් නැති කිරීම හා සමානයි. ඒ නිසා අන්නේ ඒ පැත්තටත් ක්‍රියාත්මක විය යුතු වෙනවා. මේ අසා තිබෙන ප්‍රශ්නවලින්, ගැටළුවලින් අපිට තේරෙන කාරණාව ඒකයි. ඉතින් මේවත් එක්කම විශේෂයෙන්ම තමන්ගේ ස්වාමියා ඒ වගේ බීලා ලිඳේ වැටිලා මැරිලා, හැබැයි මහත්තයාගේ මව්පියෝ කියනවා කියන්නේ නෝනා ළමයි එකතු වෙලා තල්ලු කරලා දාලලු. ඉතින් නෝන ළම කියනවා, හාමුදුරනේ එහෙමනම් කළේ නෑ, නමුත් අවසානයේ මට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මට ළමයි දෙන්නත් දැන් නෑ කියලා. ඒ මහත්තයාගේම අය තමන්ගේ ළමයිත් බාර අරගෙන බලන්නවත් දෙන්නේ නැහැ කියලා. බලන්නවත් දෙන්නේ නෑ. මට ඇති ගැටලුව මෙයයි,
ඒ විදිහයට කියනවා ජීවිතයේ තමන්ගේ දරුව ටික ස්වාමීනේ පුළුවන්නන් ලබල දෙන්න බලන්ට. ඒ එක පැත්තක් අපේ සමාජයේ ඇත්ත. කවදාවත් තමන්ගේ දරුවෙක් මොකල් මොනහරි වැරැද්දක් කරාම ඒදේ වනා කියලා අම්මන් පච්චි පිළිගන්න. සුද්ද කරන්නමයි බලන්නේ. ගොඩක් පිරිමේ නැත්තන් දූලා වැරදි කරන්නට පෙළඹිලා තියෙන්නේ වැරද්ද තුළම ඉස්සරහට යන්නේ අම්මගේ සුද්ද කිරිල්ල. අම්ම ගිතරනේ සමර කප්පච්චිලත් ඉන්නවා. නමුත් වැඩියෙන්ම අම්මල සුද්ධ කරනවා. සුද්ධ මගේ පුතා අම්මේ බැරිම තැන අන්තිමේදි කියන්නේ මොකද්ද? ඕ පිරිමියෙක් නාවල ගත්තම හරිලු, නාවල ගත්තම ගෙටගන්ට පුළුවන්ලු. ඇයි මෙහෙම කතා කියන්නේ? මේ තවත් බිරිඳකට බලපාන බලපෑම. මගේ කොළුව එහෙම නෑල්ලු. ඉස්සර මොනවද ඔහොම ගත්තදලු? ඔය ගෑණි බැඳගත්තට පස්සෙලු ඔය ළමයා නරක් වෙලා තියෙන්නේ. ඔය ප්‍රශ්න නිසාලු ඔහොම කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ නිසා අම්මා වැරද්ද නම් වැරද්ද පුතාගේ උනත් එකයි. ඒක ඒක ගන්න, ඒක හිතන්න, ඒ එහෙම ශක්තිමත් වෙන්න. තමන්ගේ දරුවා කියලා විරලා වැරදි කරපු කෙනාට එහෙම අතහිත දෙන්න යන්න එපා. එහෙම අම්මලා තාත්තලා ඉතිහාසයේ ඕන තරම් ඉඳලා තියෙනවා. වැරද්ද නම් තමන්ගේ ළමයා කරත් එක වැරද්ද. එයාව අල්ලලා දීලා තියෙනවා. එයා වැරදි නම් ඒකට දඬුවම් දීලා තියෙනවා. ඒ තුලින් තමයි සමාජය හදලා ගත්තේ. ඒ නිසා අම්මේ අමුතු විදිහට මේ සමාජය හුරතල් කරන්න යන්න එපා. අර කෙනෙක්ගේ අයිතිකාර දරුවෝ, ඒ දරුවන්ට අප්පච්චිත් නැති වුණාම, තාත්තත් නැති වුණාම අම්මත් නැති කරන්න එපා. මොකද්ද මේ අත්තම්මල සීයල කරන දේ? ඒ දරු පැටව සමරකට පාසල් යවන්නේ නේ, ඉස්කෝලෙකට යවන්නේ, උගන්වන්නේ නේ. හදනවා බලනවා, අනේ මෙහෙමයි අහවලාගේ ළමයි අපි ගත්තා නැත්තම් විනාශ වෙයි. ඊළඟට අර මිනිස්සයාට පද හදනවා. එයා අහවලුන්නේ මෙහෙමයි හරමයි, කොහේ යනවද දන්නේ නේ, මේ දරුවොත් විනාශ වෙලා යයි කියලා. තියාගෙන මොකද කරන්නේ? තියාගෙන මොකද කරන්නේ? වේලක් දෙවේලක් කොහොම හරි කන්ට දෙදී ගෙදර කුලී වැඩ කරව ගන්නවා. ටෝකු අනිනවා හැම වේලේම. පියා මරාගත්ත පැටව් කියනවා. අම්මා කෙනෙක් ගැන වෛරය පතුරවනවා. මේ අහිංසක මල් වගේ මනස් විනාශ කරන්න එපා අතම්මා, විනාශ කරන්න එපා පේසියා. ඒ නිසා පුංචිල බාප්පල කුඩම්මල නැන්දලට කියන්නේ මේ සමාජයේ ටිකක් හිතන්න. චූටි පැටවුන්ට අම්මවකගේ සෙනෙහස ආදරයවත් ලබලා දෙන්න බලන්න. ඒ නිසා අපි හැම පළාතකම දරණිය කළ පැත්ත විතරක් නෙමෙයි, කොහෙ හිටියත් මගේ බුදු අම්මලාට අනේ තමන් මේ හානි කර දේ කවුරු හරි සිදු කරගත්තාම වද වේදනා නොලැබේවා, සිතට මානසික සුවයක් ලබා ගන්න. ඉතින් ඔබත් ශක්තිමත් වෙන්න, දරුවන් වෙනුවෙන් කීයක් හරි පොත්වල දාන්න. මගේ ළඟ නෑ කී කියන් නිස්සබ්දව ඉන්නට එපා, හැංගිලා ඉන්නට එපා. ඉස්සරහට යන්න නීතියක් කියලා එකක් තියෙනවා. නීතියේ පිළිසරණ ප්‍රාර්ථනා කරන අන්තිම වශයෙන් ඊටත් එහාට ගිය ධර්මතාවයක් තියෙනවා. බුදුන් වැඳගෙන, දහම් වැඳගෙන, සඟුන් වැඳගෙන ඔබ කරන දේ හරියට කරන්න. හැබැයි දරුවන් වෙනුවෙන් පණන් හතරක් ඉතුරු කරන්ටත් බලන්න.